तमगे आलो तामत अमिल बनाना चैनल का सब्सक्राइब कर लेना तं पहले दिन रातु पारे सब्सक्राइब बटन का क्लिक कर ला आप वो सब्सक्राइब करा ये वाकी मामा तक नो करा यहाँ पे तीन बेल आइकन का क्लिक करा අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වලට අනුව 40 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු කුසල් පෙරේරා සමත්ව තිබෙනවා. දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 98 වෙනි ස්ථානයේ පසු කුසල් ජනිත් පෙරේරා 40 වෙනි ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ ස්ථාන 58ක් ඉදිරියට එමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදී පැවති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 51ක්ද දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 153ක්ද රැස් කරමින් සහ අවසන් කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 78ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දැක්වූ දක්ෂතා ඔහුට ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට පැමිණීමට හේතු වී තිබෙනවා. මේ වෙනුවිට ඔහු ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 556ක්. පළමු ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම කඩුලු 4 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ විශ්ව ප්‍රනාන්දුද ටෙස්ට් පන්දුවන් අතර 49 වෙනි ස්ථානයට පැමිණ ඇති අතර එම ලැයිස්තුවේ පෙරමුණේ පසු කගේසෝ රබඩාට එම ස්ථානයේ අහිමි වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එම තරගයේදී ඔහුට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වීමයි. රබඩාගේ පසුබසීමත් සමග ටෙස්ට් පන්දුවන් අතර දෙවැනි ස්ථානයේ පසු පැටී කමින්ස් එහි පළමු ස්ථානයේ අත්කරගෙන තිබෙනවා. ඒ අනුව 2006 වසරේ ග්ලෙන් මැක්ග්‍රාගෙන් පසුව ටෙස්ට් පන්දුවන් අතර පෙරමුණට පැමිණි පළමු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා ලෙසද කමින්ස් වාර්තා අතරට එකතු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩූ ප්ලෙසී ප්‍රසාද ලකුණු 688 බැගින් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි සම 10 වෙනි ස්ථානයේ පසුවනවා. පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතාවලට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් ශ්‍රේණිගත කිරීමෙහි 8 වෙනි ස්ථානයේ දක්වා ඉහළට පැමිණ තිබෙනවා. දිනපතා මෙවැනි අලුත්ම වීඩියෝ දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ නරඹන අපේ වීඩියෝ වලට comment එකක් දාන්න.